विशेष प्रवृत्तिया මේ වන විට ඉතා විශාල පිපිරීමක් හමීබ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව ඇතිව තිබෙන බවට ඇමරිකා එක්සත් ජනපද තහවුරු කර තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ හමීබ් කර්සායි ගුවන් තොටුපළ ඉතාමත් කාර්ය බහුල ගුවන් තොටුපළක් බවට පත් වූයේ මේ මොහොත වන විට මුදා ගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩව දියත්වීම සිදුවෙමින් නිසායි. The blast happened one of the entry gates of the airport. ගුවන් තොටුපළට ප්‍රවේශ වෙන එක් මාර්ගයක මෙම පිපිරීම සිදු ඇති බවට දැනට සැක කරන ආකාරය මෙය බොහෝ දුරට මරාගෙන මෙන්න ප්‍රහාරයක් ලෙසයි ඇමරිකානු බලධාරීන් තහවුරු කරන්නේ. Crowds of Afghan have been gathering at the gates trying to gain access to the airport. මේ මොහොතේදී අෆ්ගන් වැසියන්ට ගුවන් තොටුපළ හරහා ගමන් කිරීමට ඉඩකඩ ලබා නොදීමට විශේෂයෙන්ම තලිබාන් පරිපාලන අධිකාරිය තීරණය කරා ඇමරිකා එක්සත් ජනපද හා අනෙකුත් රටවල්වල රාජතාන්ත්‍රිකින්ට පමණක් නිදහස් වීමට ඉඩකඩ ලබා දෙමින් කෙසේ වෙතත් මේ වන විට අෆ්ගන් ජනතාව බොහෝ ප්‍රමාණයක් මේ ආශ්‍රිත ප්‍රදේශයේ රැඳී සිට ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා. One official said there are injuries among Afghans. මේ විදිහ අෆ්ගන් ජාතිකින් අතර තුවාල සිදු ඇති බවට වාර්තා වන අතර තවමත් ඇමරිකා එක්සත් ජනපදයේ කිසිවෙකු සම්බන්ධ තුවාල හෝ මරණ වාර්තා प्रकाश कर ජනපදයේ ප්‍රධාන පෙරේ රාජතාන්ත්‍රිකින් කාබුල් එම් රෝස් විල්සන් ප්‍රකාශ කර තිබෙනවා මේ Thursday that we have not get into the specific of the security threat outside the gates of the Kabul airport cited the embassy alert but noted it was clearly regarded as credible and imminent as complaint. US President Joe Biden has been briefed on the explosion outside the Kabul airport, a White House official said. මේ වන විට මේ දවල මන්දිර ප්‍රකාශකෙකුත් සඳහන් කර තිබෙන්නේ මේ සම්බන්ධයෙන් අමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට දැනුවත් කිරීමක් සිදු කළ ඇති බව. මේ වන විට අල් ජසීරා පුවත් සේවයද වාර්තා කර තිබෙනවා මේ වන විට මේ ලෙස පිපිරීමක් සිදුව ඇති බවට දැනට උන් වාර්තා කරන ආකාරයට තුවාල සිදුවීම් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. ලද තොරතුරු එසැනින් ඔබට ගෙනෙන්නට සූදානම් මේ වන විට ඇෆ්ගනිස්තානයේ හමීඩ් කර්සායි ගුවන් තොටුපළ එහෙමත් නැතිනම් අපි මේකට ප්‍රකාශ කරන්න මේ කාබුල් ගුවන් තොටුපළ ආශ්‍රිතව පිපිරීමක් සිදුව ඇති බව ජාත්‍යන්තරය තහවුරු කරනවා.